මේ වීඩියෝ එකෙන් අපි අද ඔයාලා ළඟට අරන් ආවේ ඔයා ගැන. ඔයා ගැන ඔයා නොහිතන දේවල් අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. ඔයා ඔයාම වෙලා ඉන්නේ 100ට කීයක්ද කියලා. ඔන්න ඉතින් මේ කියන්නයි යන්නේ. මේ ප්‍රශ්න ටිකට උත්තර දෙලා ලකුණු එකතු කරගෙන ඔයාගේ ජීවිතේ පොඩියට හරි ඉදිරියට ගන්නයි අද උත්සාහය. ඉතින් වැඩි කතාවක් නැතුව වීඩියෝට යමු. ප්‍රශ්න අංක 1. ඔයා කෙන ඔයාට දැනෙන දේවල් තියෙනවද? ඒ සමහර විට B ඉඳ හිට C සෑහෙන තරමට. A නම් ලකුණු 2යි, B නම් 1 ලකුණයි, C නම් ලකුණු 3යි. ප්‍රශ්න අංක 2. ඔයා කරන දෙයට ඔයාම වගකීම ගන්නවද? ඒ ඔව්, B ගොඩක් වෙලාවට, C සමහර විට. A නම් ලකුණු 3යි, B නම් ලකුණු 2යි, C නම් ලකුණු 1යි. ප්‍රශ්න අංක 3. ඔයා ඔයාගේ ජීවිතය ගැන තෘප්තිමත්ද? A තරමක් නැහැ, B ඔව්, C සම්පූර්ණයෙන්ම නෙවෙයි. A නම් ලකුණු 1යි, B නම් ලකුණු 3යි, C නම් ලකුණු 2යි. ප්‍රශ්න අංක 4. ඔයාගේ අතින් වැරද්දක් වුණාම පිළිගන්නවද? A සමහර විට ඔව්, B ඇත්තටම නැහැ, C ඔව්. A නම් ලකුණු 2යි, B නම් 1 ලකුණයි, C නම් ලකුණු 3යි. ප්‍රශ්න අංක 5. වට කරන්න අවශ්‍ය දේ කොපමණද? A සෑහෙන තරම්, B එය මත රඳා පවතිනවා, C පොඩක්. A නම් ලකුණු 3යි, B නම් ලකුණු 2යි, C නම් 1 ලකුණයි. ප්‍රශ්න අංක 6. ඔයා ඔයා ගැන කොතරම් විවේචනය කරනවද? ඒ හැමදාම පහේ B සමහර විට, C ඉඳ හිට. A නම් 1 ලකුණයි, B නම් ලකුණු 3යි, C නම් ලකුණු 2යි. ප්‍රශ්න අංක 7. ඔයා ඔයා ගැන වෙනස් කරන්න හිතන්නේ කොමක්ද? ඒ ටිකක් දේවල්, B හැමදේම පාහේ, C ගොඩක් දේ නැහැ. A නම් ලකුණු 2යි, B නම් 1 ලකුණයි, C නම් ලකුණු 3යි. ප්‍රශ්න අංක 8. ඔයා කැඩපතින් දකින දෙයට ඔයා අකමැතිද? A ඔව්, B සමහර විට, C ඇත්තටම නැහැ. A නම් ලකුණු 3යි, B නම් ලකුණු 2යි, C නම් 1 ලකුණයි. ප්‍රශ්න අංක 9. අන් අයගේ අදහස් ඔයාව කෙතරම් රිදවනවාද? ඒ ගොඩක් B මිනිස්සු මත රඳා පවතිනවා, C සමහර විට. A නම් ලකුණු 2යි, B නම් ලකුණු 3යි, C නම් ලකුණු 2යි. ප්‍රශ්න අංක 10. ඔයාගේ ජීවිතයේ ප්ලෑන් එකක් තියෙනවද? ඒ අදහසක් තියෙනවා, B ගානක් නැහැ, C ඔව්. A නම් ලකුණු 2යි, B නම් 1 ලකුණයි, C නම් ලකුණු 3යි. දැන් අපි බලමු ඔයා ගැන. ඔබේ ලකුණු 10ත් 14ත් අතර නම් වීඩියෝවේ තක්සේරුවට අනුව ඔබ ඔබම 40%ක් පමණයි. මේ අදහස් කරන්නේ ඔබ ඔබේ සැබෑ ආත්මය සම්පූර්ණයෙන් ප්‍රකාශ නොකරන ඔබේ ජීවිතයේ සමහර පැති තිබිය හැකි බවත්, මේ ගැන මෙනෙහි කිරීමෙන් සහ වෙනස්කම් කිරීමෙන් ඔබට ප්‍රයෝජනය ගත හැකි බවත්. අපි යෝජනා කරන්නේ ඔබ ගැනම මෙම අංශ ගැන අදහස් දැක්වීම ඔබ අද සිට සලකා බැලිය යුතු දෙයක් වගේම වඩාත් සොයන් දැනුවත් වීම සහ ඔබ වඩාත් පූර්ණ ලෙස ප්‍රකාශ කිරීම ප්‍රයෝජනවත් විය හැකි බවයි. ඔබේ ලකුණු 15 19 අතරද වීඩියෝවේ තක්සේරුව අනුව ඔබ 60%ක් ඔබම වෙනවා. මේ නැගෙන්නේ ඔබ වඩාත් ස්වං දැනුවත්ව සිටින බවත්, ඔබේ ජීවිතයේ විවිධ ක්ෂේත්‍රවල ඔබේ සැබෑ ආත්මය ප්‍රකාශ කිරීමට වැඩි ඉඩක් ඇති බවත්. ඔබේ ප්‍රගතිය ගැන මෙනෙහි කිරීමට වීඩියෝව ඔබව දිරිමත් කරනවා වගේම ඔබේ ස්වං හැඟීම් දිගටම වර්ධනය කර ගැනීමට සහ ඔබ වඩාත් පූර්ණ ලෙස ප්‍රකාශ කළ හැකි ආකාරය සලකා බලන්න. ඔබේ ලකුණු 20ත් 25ත් අතරද වීඩියෝවේ තක්සේරුව අනුව ඔබ 80%ක් ඔබම වෙනවා. මේ නැගෙන්නේ ඔබ සාමාන්‍යයෙන් ස්වයං දැනුවත්ව සහ ඔබේ සැබෑ ආත්මයේ ප්‍රකාශ කිරීමට විශ්වාස කරන බව. නමුත් ඔබ පසුබසින ඔබේ ජීවිතයේ යම් යම් ක්ෂේත්‍ර තියෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ඔබ සම්පූර්ණයෙන්ම ඔබම නොවිය හැකි හේතු සහ ඔබට දිගටම වර්ධනය වීමට සහ සංවර්ධනය කිරීමට හැකි ආකාරයේ සලකා බැලීමට වීඩියෝවෙන් ඔබට ආරාධනා කරනවා. ඔබේ ලකුණු 26-37 අතරද සුබ පැතුම්. වීඩියෝවේ තක්සේරුව අනුව ඔබ 100%ක්ම ඔබම වෙනවා. මේ නැගෙන්නේ ඔබ සාමාන්‍යයෙන් ඔබේ ජීවිතයේ විවිධ ක්ෂේත්‍රවල ඔබේ සැබෑ ආත්මය ප්‍රකාශ කිරීමට ඉතා ස්වයං දැනුවත් සහ විශ්වාසයෙන් සිටින බව. ඔබ මෙම මට්ටමේ ස්වයං දැනුවත් භාවය සහ ප්‍රකාශනය ලබාගෙන ඇති ආකාරය ගැන මෙනෙහි කිරීමට වීඩියෝවේ ඔබට ආරාධනා කරනවා. වගේම ඔබේ ජීවිතයේ අනෙකුත් ක්ෂේත්‍රවල දිගටම වර්ධනය වීමට සහ සංවර්ධනය කිරීමට ඔබට හැකි ආකාරය සරකා බලන්න. ඔබ
ඔවුන්ගේ අවබෝධය සහ අධ්‍යක්ීම් අන් අය සමග බෙදා ගැනීමෙන් ඔවුන්ට වඩා ස්වයං දැනුවත් වීම සහ ඔවුන්ගේ සැබෑ ස්වરૂපය ප්‍රකාශ කිරීම සඳහා ඔවුන්ගේම ගමනකට උපකාර කිරීමද ඔබට කරන්න පුළුවන්. ඉතින් ඔබේ ලකුණු කීයද? ඔබ ඔපම වෙන ප්‍රතිශතය කීයද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තවලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.